And now, live at 7. ආයුබෝවන් සුපුරුදු විලසම දවසම විමසන සරණවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය live at 7. අදත් ඔබට ඇත්ත කියන මම හරින්ද්‍ර ජයලාල්. මම ෆාත්මා නස්රින්. අපි අදත් මුලින්ම බලමු ප්‍රධාන පුවත් සිරස්තල. තඹුත්තේ ගම ගොවි විරෝධයේ උණුසුම්. කැබිනට් සංශෝධනය ගැන පැහැදිලි කිරීමක්. මේක සිදුවෙන මොහොතේ සරත් පොන්සේක මහත්මයා දිවේයිනේ හිටියේ නෑ. ඒක සාකච්ඡා කරලා විසඳගන්න තමයි සතියකට අග්‍රාමාත්‍යතුමා දිවුරුම් දුන්නේ නීති ආසාමේ ඇමතිවරයව. පිලිස්සුණු ත්‍රිරෝද රථයක් තුල අබිරහස් මලසිරුරක්. වැස්සෙන් සහ තද සුළඟින් ප්‍රදේශ රැසකට හානි. ප්‍රථම පුවත ඔබ වෙත ගෙන එන්නේ. මේ වෙද්දී සමහර පැතිවලට වැසි ඇද වැටෙනවා ඇති. සමහර පැතිවල වැස්සි සලකුණු මතුවෙමින් ඇති. වැස්ස ගේන ප්‍රශ්න ගැන කියන්න තමයි අද අපි මුලින්ම සූදානම් වන්නේ. මේ වැස්සේ ඊයේ තත්ත්වය. දිවයින ආසන්නයේ වායුකෝලී පවතින කැලිමිලි ස්වභාවය හේතුවෙන් දිවයින පුරා තවදුරටත් වැසි බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නැගෙනහිර ඌව සහ සබර්ගමු පළාත්වලත් ගාල්ල මාතර මාතලේ සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් මිලිමීටර් 75ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවා. කෙසේ වෙතත් විදුලි බල මණ්ඩලය පවසන්නේ වැසි ඇදහැලනත් එම ප්‍රමාණය ජලවිදුලි නිෂ්පාදනය සඳහා ප්‍රමාණවත් නොවන බවයි. විදුලි බලාගාර ආශ්‍රිත ජලාශ පිහිටි මධ්‍යම කඳුකරයට ප්‍රමාණවත් පරිදි වැසි නොලැබීම ඊට හේතුව බවයි විදුලි බල මණ්ඩලය පෙන්වා දෙන්නේ. දැනට ජලවිදුලි නිෂ්පාදනය කරන ජලාශ පිරි ඇත්තේ අඩකින් පමණයි. මේ අතර ඊයේ දිනේදී ඇදහැලුණු වර්ෂාවත් සමග පරාක්‍රම සමුද්‍රයේ වාන් දුරුටු 8ක් තවමත් අඩිය බැගින් විවෘත කර තිබෙනවා. මේ අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් විදුලි බිඳ වැටීම්, ගස් කඩා වැටීම් හා නිවාස හානිද වාර්තා වුණා. ඊයේ රාත්‍රියේ හමාගිය දැඩි සුළඟකින් හැටන් ඩන්බාර් ක්‍රීඩාංගණයට පහළින් වූ නිවාස හතකට හානි සිදුව තිබුණේ මෙලෙසින්. මම අතන් දැයිල බලනකොට මේ වහල උලඟට යනවා. අපේ ගත් යන්න බෑ වගේ තිබ්බා. ඒ පාර අපි නගලා ගල් තිනකොට මේක එනවා උලඟට ගලහගෙන. අඹරගෙන ඇවිල්ලා තිබ්බේ. මේ අතර දකුණු පළාතට ඇදහැලෙන දැඩි වර්ෂාව හේතුවෙන් ගින්ගඟේ ජල මට්ටමද ඉහළ යමින් පවතිනවා. දැඩි වර්ෂාව හේතුවෙන් ගාල්ල, ගල්වඩුගොඩ, සමගෙවත්ත, නුගදූව යන ප්‍රදේශවල නිවාස 50ක් පමණ වර්ෂා ජලයෙන් යටව තිබුණා. නමුත් අප වාර්තා කරු පැවසුවේ මේ වන විට ජලය බැස යමින් පවතින බවයි. පක්ෂ භේදයකින් තොරව සමාජ ගැටලුවලට විසඳුම් සෙවිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද සිහිපත් කළා. ඔහු මේ අදහස් පළ කළේ අද රාජ්‍ය බැංකු ප්‍රධානින් මුණගැසුණු අවස්ථාවේදී. අද පෙරවරුවේ මෙම හමුව පැවැත්වුණේ ජනාධිපති කාර්යාලයේදී. මෙම හමුවට මුදල් අමාත්‍ය මංගල සමරවීර, ලක්ෂ්මන් කිරියැල්ල, මහ බැංකු අධිපති හා රාජ්‍ය බැංකු සභාපතිවරුන්, අධ්‍යක්ෂවරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියා. බැංකුවල සභාපතිතුමාලා සහ සාමාන්‍ය අධිකාරීතුමාලා සාකාවලේ කාර්යමණ්ඩලවලට උපදෙස් දෙන්න ටිකක් ඒ මිනිස්සුන්ගේ පැත්ත ගැන හිතලා, එන ප්‍රශ්නේ ගැන හිතලා මේ දේ අපි මිනිස්සුන්ට කළ යුතුයි කියන අදහසින් වැඩ කරන එක අවශ්‍යයි කියන එක, නැත්නම් අපි මේ නයෝජනා ක්‍රම සහන මේවා ආයෝජන කොච්චර අපි හැදුවත් නිර්මාණය කළත් ඒ මහජනයාගේ හිත දිනාගත්තේ නැත්. අපි බලාපොරොත්තු වන අරමුණ ඉෂ්ට වෙන්නේ නැහැ. දැන් අද උපායධාරීන් ගත්තාම උපායධාරීන්ගෙන් යම් කොටසකට දැනුවත් කරන්න පුළුවන් නම් ඒගොල්ලන්ගේ මොනවාරි තියෙන හැකියාවන් එක්ක දැන් මේ වගේ මේ තියෙන සමාජ ප්‍රශ්න අපි හඳුනා ගන්න ඕනේ. ඒ සමාජ ප්‍රශ්නයට අපි කතා කරන්න ඕනේ. දේශපාලන පක්ෂභේදයකින් තොරව නිවැරදි කෙනාට මේක යන්න ඕනේ. පන්සලකට, පල්ලියකට, කෝවිලකට, කොතැනකට ගියත් දැන් දේශපාලනඥයන්ට වඳින පුදන වැඩේට අමතරව තවත් වැඩක් කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ තමයි එතනින් එළියට එද්දිම ඔවුන්ව වටකරගන්න මාධ්‍යවේදීන් අහන ප්‍රශ්න වලට උත්තර දෙන එක. හිටපු ජනපති තිරුපති ගිය වෙලාවෙත් සිද්ධ වුණේ ඒ දෙයමයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් මේ දිනවල ඉන්දියාවේ සංචාරයක නිරත වනවා. ඉන්දියාවේ සංචාරයේ නිරත හිටපු ජනාධිපතිතුමා ඇතුළු පිරිස ඊයේ තිරුපති කෝවිල වැඳපුදා ගත්තා. පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහන් රත්වත්තේ ඇතුළු 6 දෙනෙකුගෙන් යුත් පිරිසක් මෙම සංචාරයට එක්ව සිටිනවා. එයිදී හිටපු ජනාධිපතිතුමා ඇතුළු පිරිස තිරුපති කෝවිල වැඳපුදා ගැනීමෙන් අනතුරු මාධ්‍ය වෙත අදහස් පළ කළා. 71% of the seats we have won. Oh, why don't you find a solution for the fishermen on both sides, sir? Yes, this is what we are trying to do, sir. And both parties must get together and come to a decision. Sir. Unfortunately, they couldn't. තනමල්විල ප්‍රදේශයේ පිලිස්සුණු ත්‍රිරෝද රථයක තිබී පුද්ගල මලසිරු රක්සවාගෙන තිබෙනවා. පොලිසිය සැකපල කරන්නේ මෙය ඝාතනයක් බවයි. තනමල්විල කොමලිගම කුකුල්කටුව වැව අසන්නේ පිලිස්සුණු ත්‍රිරෝද රථයක තිබී මෙම පුද්ගල මලසිරු හමුව තිබෙනවා. පොලිසිය පැවසුවේ ප්‍රදේශවාසීන්ගෙන් ලැබුණු තොරතුරකට අනුව මලසිරු සුවගත් බවයි. මෙලෙස මියගොස් ඇත්තේ තනමල්විල ගඟේ අය ප්‍රදේශයේ පදිංචි 52 වරුදි දෙදරුපෙක්. මේ ඝාතනයක් බවට පොලිසිය සැක කරනවා. කෙසේ වෙතත් සිද්ධියට සම්බන්ධ සැකකරුවන් පිළිබඳ තොරතුරු මෙතෙක් අනාවරණය වී නැහැ. මියගොස් ඇති පුද්ගලයාද මනුෂ්‍ය ඝාතනයක සැකකරුවෙකු වන අතර ඔහු අධිකරණයෙන් ඇපමත මුදාහැර සිටි අයෙකු බවයි පොලිසිය පැවසුවේ. තවත් පුවත් දකින්නට කලින් ලබන්නට සිදුවෙනවා විරාමයක්. දැන් කැබිනට් සංශෝධනය කියලා කියන දේ කාල අරික්කාල කරගෙන යන. හරි මම දැනගත්තයි කියමු. මම මොකද මෙතන කියන්නේ? ඔච්චර අමාරුද බලාගෙන ඉන්නේ? තමුත්තේගම ගොවි විරෝධයට කඳුළු ගෑස්. අගමැතිට එරෙහිව විශ්වාස භංගයක් ගේන්න යන කතාව අද කැබිනට් මාධ්‍ය හමුවේදීත් ඇදිලා ආවා. මේ විදිහට විශ්වාස භංගයක් අරගෙන ආවොත් රාජිත ඇමතිතුමා හිත ගන්න හිතා ගන්නේ මොන පැත්තද කියලා තමා මාධ්‍යවේදීන් එතුමාගෙන් ඇහුවේ. ඊට අමතරව තවත් ප්‍රශ්න ඇහුවා. කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද දහවල් පැවැත්තුණා. ඒ සම කැබිනට් ප්‍රකාශකවරුන් වන අමාත්‍ය ගයන්ත කරුණාතිලක සහ අමාත්‍ය රාජිත සේනාරත්න මහතුරුන්ගේ සහභාගීත්වයෙන් පළාත් පාලන මැතිවරණ වෙලා තාම පළාත් පාලන ආයතන නියෝජිත පත් කරගන්නත් බැරි. ගන්න බැරි නෙවෙයි ඒක මැතිවරණ කොමිසමට තව කල්පරි කල්ලෝණයි කියලා දැන් දීර්ඝ කරලා තියෙනවා. ඉතින් තමුන්නාතර දැනගන්න මේ මැතිවරණ ක්‍රමයක් සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත පෙරලලා තියෙන්නේ මේකේ. ඒකනේ මැතිවරණය පැවැත්වීමටත් කල් ගියේ. ඇමතුමා දැන් මේ වෙනකොට ග්‍රාමාත්‍යවරයාවට එරෙහිව විශ්වාස භංගයක් ගෙන එන්නට ඕනේ කියන වගේ අදහසක් එක්සත් ජාතික පක්ෂයේ මේ සමහරක් මන්ත්‍රීවරු කියනවා. මේ අදහස වෙද්දී දැන් ඔබතුමා එහෙම දෙයක් වුණොත් හිටගන්නේ මොන පැත්තේද රාජ්‍යතුමා? ඒකේ මේ වෙලාව එහෙම එකක් තියෙනවා නම් හිටගන්න ඕනේ. නිකන් හිටගත්තොත් එහෙම අර මූදහත් ගැව්වා කියලා අමුඩ ගහන්න වගේ තත්ත්වයක් ඇති වෙනවනේ. ඔව්. දැන් ගායන්තමතුමා ඔබතුමාගේ පක්ෂය මේ ඇති වෙලා තියෙන අරුබුදේ කොහොමද ඔබතුමාලා මේ විසඳගන්නේ? විශාල දේශපාලන පක්ෂයක් වුණාම යම් යම් අදහස් විටින් විට සාකච්ඡා වෙනවා. අපි ඕන තරම් එවැනි අවස්ථාවලට මුණ දීලා තියෙනවා. මේ විදිහට මුණ දෙන්න. හිටපු මහ බැංකු අධිපති ඔහුගේ මේ දැන් ගප්පූර් ලිපිණයට කියලා තියෙන ඔහු ඒ ලිපිණේ නැහැ කියලා. දැන් මොකක්ද මේ අර්ජුන් මහේන්ද්‍ර මහතා සම්බන්ධයෙන් ආණ්ඩුව ඉදිරි පියවර? ඉතින් එහෙම බැරිනොත් දැන් අර උද්‍යංග විරතුන්කට කරේ ඒ විදිහට ක්‍රියාමාර්ග තියෙනවා. ගිය ආණ්ඩුවේ මේ තමුන්නාසලගේ සගෙන්ව මරපු ඒවා එකක්වත් අහන්නේ. ගිය ආණ්ඩුවේ තියුණ 34ක් කොමිෂන් සභා වාර්තා තුන එකක් ගැන ලිව්වේ නැහැ පත්. දැන් තමුන්නාසල ලොකුම හදිසිය තියෙන මහේන්ද්‍රන්ව ගේන්න එකනේ. ඇයි උදේ විරතුන්ගව ගේන එකේ හදිසිය නැහැ? ඒකේ කොයිතරම් විශාල මුදලක් දෙතන හොරකම් කරලා තියෙන්නේ. අමාත්‍ය මණ්ඩල සංශෝධන යටතේ නීති හා සාමය අමාත්‍ය දුරේ ගැනත් මාධ්‍යවේදීන් මෙහිදී කරුණු විමසුවා. මේක සිදුවෙන මොහොතේ සරත් පොන්සේක මහත්මයා දිවෙයිනේ හිටියේ නෑ. ඉතින් ඒ නිසා එතුමා ආවට පස්සේ එක සාකච්ඡා කරලා විසඳගන්න තමයි සතියේකට අග්‍රාමාත්‍යතුමා දෙවුරුන් දුන්නේ නීති හා සාමය ඇමතිවරයා. ඔබතුමා යමක් දන්නවා. ඒ කියන්නේ එතුමාට එක දෙවිද? මොකද්ද? හරි මම දැනගත්තයි කියමු. මම මොකද මෙතන කියන්නේ? ඔච්චර අමාරු බලාගෙන ඉන්නේ කියලා ඔබතුමා කියන්නේ කාරණාව වලින් අපිට පැහැදිලි වෙන්නේ. ඒ කියන්නේ සරත් පොන්සේක මහත්මයාට මේ නීති හා සාමය අමාත්‍යංශයේ දීමේ සූදානම තියෙනවා. තියෙනවා. පැහැදිලිම සූදානමක් තියෙනවා. සූදානමක් තියෙනවා. කැබිනට් සංශෝධනය තුලින් කිසිම වෙනසක් සිද්ධ වෙලා නැහැ. සිද්ධ වෙලා තියෙන්නේ පැලස්තර දැමීමක් විතරයි. අද මේ අදහස් පළ කළේ GLP රිස් මහතා. ඒකාබද්ධ විපක්ෂය අද පෙරවරුවේ මාධ්‍ය හමුවක් පවත්වා තිබුණා. බොරැල්ල ආචාර්ය NM පෙරේරා කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවේදී කැබිනට් සංශෝධනය පිළිබඳවද අදහස් පළ වුණා. දැන් කැබිනට් සංශෝධනය කියලා කියන දේ
කාල අරික්කාල කරගෙන යන. මේක සම්පූර්ණ නාඩගම්. සිරිසේන ජනාධිපතිතුමා රටට ප්‍රකාශ කළා ආර්ථිකය මෙහෙවීම සම්බන්ධයෙන් මූලික වෙනසක් එතුමා කිරීමට බලාපොරොත්තු වෙනවා කියලා මේ කැබිනට් සංශෝධනයේ තුල. මොකද්ද වුනේ? කිසිම වෙනසක් සිදු වුණාද ආර්ථිකය මෙහෙවීම සම්බන්ධයෙන්? එක්සත් ජාතික පක්ෂයට ගිය සතියේ තිබිච්ච බලතල කිසිම වෙනසක් නැතුව ඒ විදිහටම එක්සත් ජාතික පක්ෂය අතේ තිබුණා. එතකොට අර ඉස්සෙල්ලා තිබිච්ච ഘോഷාව මෙන්න කෙරුවා. මේ දෙක අතර ආසයි පොළොවයි අතර වෙනසක්. ඇත්ත වශයෙන් අද තියෙන தத்துவයේ දවස් 10ට ඉස්සෙල්ලා තිබිච්ච தத்துவයට වඩා ඉතාමත් නරක. එක්සත් ජාතික පක්ෂයේ බලය විශාල ලෙස වර්ධනය වුණා මිස කිසිසේ අඩු වෙලා නැහැ. ගෑස් හින්දා ගොඩක් වෙලාවට වැඩ පහසු වෙන්න පුළුවන්. හැබැයි ගෑස් හින්දම ගොඩක් වෙලාවට වැඩ වරදින්නත් පුළුවන්. කොළඹ අයිකැච අපිට කියන්නේ ඒ වගේ කතාවක්. කොළඹ ඩීආර් විජේවර්ධන මාවතේ නෙළුම් කුළුණ ඉදිරිපිට පිහිටි කුඩා වෙළඳසැලක මෙම ගින්න හටගෙන තිබුණේ අද උදෑසනයි. ප්‍රදේශවාසීන්ගේ දැනුම් දීම මත එහි පැමිණි කොළඹ මහනගර සභාවේ ගින්න නිවීමේ ඒකකයේ නිලධාරීන් ගින්න නිවීමට කටයුතු කළා. පොලිසිය පැවසුවේ ගින්නෙන් වෙළඳසැල සම්පූර්ණයෙන් විනාශ වූ බවයි. වෙළඳසැලේ ගෑස් සිලින්ඩරයක් පුපුරා යමින් ගින්න හටගෙන ඇති අතර ඉන් කිසිදු ජීවිතහානියක් සිදුව නැහැ. ඉරණවිල පැත්තේ පුංචි දරු පැටියෙක්ගේ ඉරණම විසඳුණු අඳුරු අවාසනාවන්ත ආකාරය ගැන දැන් රටම දන්නවා. වැඩිහිටි බහට රැවටුණු පවට මේ දරුවා මරුට බිලි වුණා. නමුත් ඊට කලින් නරුම අමනුෂ්‍යයෙකුගේ කුරිරු දරුණු වද හිංසාවලට මේ පුංචි දරු පැටියා ලක් වෙලා. ඉරණවිල සමිදුගම පදිංචිව සිටි සුසිත නිර්මාල් දසවරි දරුවා අතුරුදන් වී තිබුණි පසුගිය ඉරිදා. පොලිසිය සහ ප්‍රදේශවාසීන් ගම්මානයේ අවට දරුවා සොයා සෝදිසි මෙහෙයුම ක්‍රියාත්මක කළ අතර දරුවාගේ මලසිරුර සමිදුගමට කිලෝමීටර් 5ක් පමණ දුරින් වන රොදක් තුල තිබේදී ඊයේ සොයාගෙනුණා. ප්‍රදේශවාසීන් එම දරුවා අවසන් වරට දැක ඇත්තේ ඔහුගේ නිවස අසල වෙළඳසැලක සිටියේදී. වෙළඳසැලට පැමිණි පුද්ගලයෙකු සමග ඔහු කතා කරමින් සිටින අයුරුද CCTV කැමරාවල මෙලෙස සටහන් වී තිබුණා. පොලිසිය පැවසුවේ ගිරවුන් නැල්ලීම සඳහා අදාළ පුද්ගලයා සමග දරුවා සමිඳුගම ප්‍රදේශයේ වන රොදකට ගොස් ඇති බව ප්‍රදේශවාසීන් දැනුම් දුන් බවයි. විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී DK විජේවර්ධන මහතාගේ මූලිකත්වයෙන් මල්සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද පැවැත්වුණේ හලාවත මහරුවාලේදී. ඊට අනුව දරුවා මිය යාමට පෙර බරපතල ලිංගික අපයෝජනයකට ලක්ව ඇති බව තහවුරු වී තිබෙනවා. දරුවාගේ මරණය සිදු ඇත්තේ හිසට සිදුවී ඇති බරපතල තුවාල හේතුවෙන් බවයි එම වාර්තාවෙන් පෙන්වා දී ඇත්තේ. මේ අතර දරුවා කැටුව ගිය බව පැවසෙන සැක්කරු මේ වන විට ප්‍රදේශයෙන් පලා ගොස් තිබෙනවා. පොලිසිය පැවසුවේ සැක්කරු ප්‍රදේශයේ කුලි වැඩවල නිරත පුද්ගලයෙකු වන අතර ඔහු තදින් මද්‍රව්‍යවලට ඇබ්බැහි වූ එකදු වන බවයි. සැක්කරු 2003 වර්ෂයේ හලාවත ප්‍රදේශයේදී මෙලෙසම තවත් කුඩා දරුවෙකු ඝාතනය කර ඇති බවටද තොරතුරු ලැබී ඇති බවයි පොලිසිය සඳහන් කළේ. සැක්කරු සොයා තවදුරටත් පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මකයි. අපි අලිත් සූදානම් වන්නේ කෙටි විරාමයක් ලබා ගන්නයි. අපිට වැදගත් වෙන්නේ 2019 තියෙන ජනාධිපතිවරණය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවක් හදන එක අපි අතහැරලා නැහැ. තමුත්තේගම ගොවි විරෝධයට කඳුළු ගෑස්. This is Live at 7. අපේ රටේ ගම් මට්ටමේ බිම් මට්ටමේ තියෙන මතය මොන මට්ටමේ එකක්ද? අද කියන කතාවල තියෙන කතා අතරේදී ඒ ගැනත් කියවෙනවා. කියන කතා. දැන් ආණ්ඩුව ජාතික ආණ්ඩුව, එතනත් ආණ්ඩු දෙකයි, ඊට පස්සේ පළාත් සභාව තවත් ආණ්ඩුවක්. නමුත් අපි ඒවටත් මුහුණ දීලා දැන් සෑහෙන ගමනක් ඇවිල්ලා තියෙනවා. රට දුවන්නේ නැහැ. රට ආර්ථික වශයෙන් පල්ලෙහාට පරිහානියකට පත් වෙලා. මා මේ අවුරුද්ද ඇතුළත මේ ආණ්ඩුව මේ විදියට අත් නොහැරෙන යන ක්‍රියාදාමයේ නිසාම රටේ ආර්ථිකය පහත වැටෙන මට්ටමකට එනවා. දැන් ජනතාවගේ ඡන්දයෙන් ඒගොල්ලන්ට පැහැදිලි වෙලා තියෙනවා ගම් මට්ටමේ තියෙන මතය. ඉතින් ඒ මතය වෙනස් කිරීම සඳහා වැඩපිළිවෙලක් තමයි මේ ඉදිරියේ ක්‍රියාත්මක කරන්න
බලාපොරොත්තු වන්නි. අපිට වැදගත් වෙන්නේ 2019 යක තියෙන ජනාධිපතිවරණය. ඒ ජනාධිපතිවරණය දිනන්න අවශ්‍ය පෙළ ගැස්ම වැඩසටහන ඉලක්කය අපි සකස් කරනවා ඉදිරි කෙටි කාලය ඇතුළත. ජනතාව මේ මැතිවරණයේදී අපි දිහා නෙමෙයි බැලුවේ මේ රටේ තියෙන මේ තත්ත්වය මේ දේශපාලන වාතාවරණය වෙනස් කරන්න ඕනේ කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවක් හදන එක අපි අතහැරලා නැහැ. ඒක බොවිට වෙන්නත් පුළුවන්. ඒ ආණ්ඩුවක් හැටියට පෞගිය කාලේ සිද්ධ වුණේ අපි දෙගොල්ලෝ බැනගත් එක තමයි විශාල වශයෙන් රටට ගිය මතය. ඒ තුලම ජනතාව අතර මතයක් ඇති වුණා මේ 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 මේක හරි දුර්වල ආණ්ඩුවක් කියන එක. ඉතින් ඒ මතය වෙනස් කරන්න ඕනේ ඉස්සරහට. අද තඹුත්තේගම නගර මැද්දේ දැඩි රථවාහන තදබදයක් ඇති වුණා. ඒ තඹුත්තේගම ගොවි ජනපදයේ ගොවි මහතුන් සංවිධානය කළ විරෝධතාවයක් නිසායි. මේ විරෝධතාව සමග දැඩි උණුසුම් තත්වයක්ද ඇති වුණා. තඹුත්තේගම ගොවි ජනපදයේ ගොවීන් පිරිසක් අද පෙරවරුවේ රාජාංගනයේ පාලම අසලට ඒකරාශී වුණා. ඒ ඉදිකිරීමට යෝජිත ජල ව්‍යාපෘතියක් මගින් පරිසරයට අහිතකර බලපෑම් එල්ල විය හැකි බව පවසමින් ඊට විරෝධය පළ කිරීම සඳහායි. එලෙස ඒකරාශීව ගොවීන් 3000කට ආසන පිරිසක් විරෝධතා පාගමනින් තඹුත්තේගම නගරයට පැමිණියා. එහිදී අනුරාධපුර පාදිනයේ ප්‍රධාන මාර්ග ඇතුළු අතුරු මාර්ග සියල්ලක්ම අවහිර වී තිබුණේ දැඩි රථවාහන තදබදයක්ද සමගයි. එම ස්ථානයට තඹුත්තේගම ප්‍රාදේශීය ලේකම්වරිය පැමිණ ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ගොවි නියෝජිතයන් 5 දෙනෙකු අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්වරයා වෙත යොමු කිරීමටයි කටයුතු කළේ. එසේ වුවත් විරෝධතාකරුවන් නගරින් ඉවත් නොවීම නිසා ඔවුන් ඉවත් කිරීමට පොලිසිය කටයුතු කිරීමත් සමග උණුසුම් තත්ත්වයක් දහට ගත්තා. පිරිස විසුරුවා හැරීමට පොලිසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් ද එල්ල කළා. එහිදී විරෝධතාකරුවන් අතර සිටි පිරිසක් පොලිසියට ගල් ප්‍රහාරයක් එල්ල කළ අතර ඉන් පොලිසිය 4 දෙනෙකුට තුවාල සිදු වුණා. විරෝධතාකරුවන් 5 දෙනෙක්ද සිද්ධියෙන් තුවාල ලැබූ බවයි අප වාර්තාකරු පැවසුවේ. එම අවසාවේ කලාකාරී ලෙස හැසිරීමේ චෝදනාව මත පුද්ගලයන් 44 දෙනෙකු අත්අඩංගුවටගත් බවයි පොලිසිය පැවසුවේ. රට වටෙන් ඇසූ දුටු තවත් පුවත් පෙළක් එක පෙළට අසමු දකිමු දැන්. රටම කෙටියෙන් මාබැංගු බැඳුම් කර සිද්ධිය සම්බන්ධයෙන් අත්තරංගුවටගත් අර්ජුන් ඇලෝසියස්සා කසුන් පලිසේන යන මහත්වරුන්ට ඇප ලබා දෙන ලිසිල්ලා ගොනු කළ ප්‍රතිශෝධිතා ඇදුම් පතේ වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරනවාද නැද්ද යන්න තීරණය ලබන 9 වෙනිදා ලබා දීමට මහාධිකරණ විනිසුරුවරයා අද නියෝග කළා. ඒ එම ප්‍රතිශෝධිතා ඇදුම් පත කොළඹ මහාධිකරණයේදී සලකා බැලූ අවස්ථාවේදී එම ප්‍රතිශෝධිතා ඇදුම් පතේ වගඋත්තරකරුවන් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා සහ නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා. දෙයෝවිට බෞද්ධ ප්‍රාථමික විද්‍යාලයේ 4 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබමින් සිටි සිසුවියක් අද පෙරවරුවේ පාසල් ක්‍රීඩාංගණයේ ක්‍රියාකාරකම්වල නිරතව සිටියේදී ඇද වැටී තිබුණා. යාට නිතරම මේ කලන්තය හැදෙනවා. දැන් මේ 3-4 දිත් ඒ වගේ නිතර කලන්තය කියලා කියනවා. එම අවස්ථාවේ සීසුන් වූ ඇයව අවිසාවේල්ල මූලික රුහලට ඇතුළත් කරනද ඒ වෙන විටත් සිසුවියේ මියගොස් සිටියා. මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද රාත්‍රියේ පැවැත්වීමට නියමිතයි. හොරණ ඉංගිරිය ප්‍රධාන මාර්ගයේ සෞගස්සන්දිය ප්‍රදේශයේදී ලොරරථයක් කැබ්‍රතෙක් සහ නවතා තිබූ යතුරුපැදියක් ගැටීමෙන් අද දහවල් අනතුරක් සිදු වුණා. අතුරු මාර්ගයක සිට ප්‍රධාන මාර්ගයට යොමු කිරීමට ගිය කැබ්‍රතයක ගැටුණු ලොරරථය පසුව නවතා තිබූ යතුරුපැදියේ ගැටී තිබෙනවා. අනතුරින් යතුරුපැදිකරු තුවාල ලබා හොරණ මූලික රුහලට ඇතුළත් කරනවා. විදෙස් පුවත් වෙතයි මේ අවධානය. පසුගිය සෙනසුරාදා දින ඩුබායි හෝටලයකදී මියගිය 54 හැවිරිදි ප්‍රවීණ ඉන්දියනිලි ශ්‍රීදේවිගේ දේහය පරීක්ෂණ කටයුතු අවසන් කිරීමෙන් අනතුරුව ඊයේ පසුරුවේ ඇගේ පවුලේ සමාජිකයන් වෙත බාර දෙනු ලැබුවා. ඉන් අනතුරුව පෞද්ගලික ජෙට් යානයකින් ශ්‍රීදේවිගේ දේහය ඊයේ රාත්‍රී 9:30ට පමණ ඉන්දියාව වෙත රැගෙන ලැබුවා.
අද පෙරවරු 9:30 සිට පසුරු 2 දක්වා මුම්බයි ක්‍රීඩා සමාජ ශාලාවෙහි ශ්‍රීදේවිගේ දේහය මහජන ගෞරවය සඳහා තැන්පත් කර තිබූ අතර ඇයට අවසන් ගෞරව දැක්වීම සඳහා පැමිණි දහස් ගණන් ජනයා අතරට බොලිවුඩ් සුපිරි නළු නිළියන් රැසක් දක්ව සිටියා. දශක පහක් පුරා චිත්‍රපට 300කට අධික ප්‍රමාණයකට දායක වී ඇති සුපිරි බොලිවුඩ් තරුව අද පසුරු 3:30ට පමණ මුම්බයිහි ආදාහනාගාරයක් තුලදී දහස් සංඛ්‍යාත දෙනෙත් කඳුලින් පුරවමින් දිවි රංග මඩලින් බැස ගියා. ඒ සමගින් අපි දැනට ඔබෙන් සමු ගන්නවා යලිත් පුවත් මුණගැසීම රාත්‍රියේ 10:30ට. ඔබට සුබ රාත්‍රියක්.